How to sing in tune. අද දවසේ අපි කතා කරන්න යන්නේ මේ topic එක ගැන. ඉතින් කොහොමද ගීතයක් pitch එකට ගායනා කරන්න කියලා මම මේ සතියේ වීඩියෝ එක ගේනවා කියලා කිව්වහම ගොඩ දෙනෙක් මේ ගැන මට එයාලගේ ප්‍රශ්න comment කරලා මට ඒ වගේම DM කරලා අහලා තිබ්බා. ඉතින් මම ඒ ගැන කතා කරනවා. එහෙනම් red light. ඔබ හැමෝම ආදරෙන් පිළිගන්නවා වෝකල් වර්කවුට්ස් විත් විෂ්මි සීරීස් එකට. මේ තමයි අයිකෝසින් එපිසෝඩ් එක මේ සීරීස් එකේ. අද දවසේ මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ටොපික් එකකින් ඔල්රෙඩි දකින්න ඇති කොහොමද ගීතයක් පිච් එකට ගායනා කරන්න කියලා. ඉතින් පිච් එක ගැන කතා කරාම මම හිතුවා මේ වීඩියෝ එක කැටගරිස් තුනකට, කියන්නේ ටොපික්ස් තුනකට කඩලා ඔයගොල්ලන්ට මේ දේවල් ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ ස්පෙසිෆික් ස්ටෙප් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලීව් කරලා දෙනවා. මම ටයිම් ස්ටැම්ප්ස් ඒවා බලලා ස්කිප් කරලා බලන්න පුළුවන්. නැත්නම් දිගටම රැඳිලා ඉන්න පුළුවන්. මම මුලින්ම කතා කරන්න යන්නේ කොහොමද ගීතයක් පිච් එකට සිං කරන්නේ, මොකක්ද මේ සිංගින් ටියුන් කියන්නේ කියලා. ඉතින් පිච් එක කියලා කියන්නේ ඇත්තටම අපි මේ යම්කිසි ෆ්‍රීකවන්සි එකක් අපේ මියුසික් වලදී අපි තෝරාගත්ත ෆ්‍රීකවන්සිස් තියෙනවා. ඉතින් මේ ෆ්‍රීකවන්සිස් වල තමයි අපි පිච්චස් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි තෝරාගන්න මේ ෆ්‍රීකවන්සි සමහර වෙලාවට අපි ගායනා කරද්දී අපි නොදැනුවත්වම ටිකක් ෆ්ලැට් නැත්තම් ෂාප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයට ගත්තොත් එක ෆ්‍රීකවන්සි එකක් තියෙනවා 40, අපි පොඩ්ඩක් මේකෙන් කෝට ටෝන් එකක් අඩු වෙලා හරි කෝට ටෝන් එකක් වැඩි වෙලා හරි අපි ගායනා කරද්දී තමයි අපි අවුට් ඔෆ් පිච් යනවා කියලා අපි කියන්නේ. ඉතින් ගීතයක් ගායනා කරද්දී ගීතයක අපි යොදාගෙන තියෙන මියුසික් ස්කේල් එක මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඒ ස්කේල් එකට අදාළ නෝට්ස් තමයි අපි ගීතේදී ගීතේ පුරාවටම ගායනා කරන්නේ. මේක මේ විදිහට ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. කියන්නේ එක ටෝන් එකක් අපි එක නෝට් එකක් ෆ්ලැට් හරි ෂාප් හරි සිං කරනවා වෙන්න පුළුවන්. නැත්තම් අපි මේ අපි තෝරාගත් ස්කේල් එකේ, කියන්නේ මේ ගීතේ තියෙන තෝරාගත් ස්කේල් එකේ නෝට් එකක් නැතුව වෙන නෝට් එකක් අපි සිං කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට ෆික්ස් කරගන්න අපි කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ගැන මම කතා කරනවා අපේ ඊළඟ කැටගරි එකේ. ඉතින් ඔයගොල්ලෝ මොනවද මේ කරන්න ඕන දේවල් සිං කරන්ති පිච් එක හරියට තියාගන්න? අනිවාර්යෙන් ඔයගොල්ලෝ සිං කරද්දී ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරද්දී ඒ දේවල් රෙකෝඩ් කරලා ආපහු අහන්න. මොකද අපි මේ විදිහට ජස්ට් සිං කරද්දී ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ වොයිස් එක හරියට 100% ෆෝකස් කරලා ඔයගොල්ලෝ අහන්නේ, ඔයගොල්ලෝ ජස්ට් සිංදුව සිං කරගෙන යන එක තමයි වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ රෙකෝඩ් කරලා ආයෙත් ප්ලේ බැක් කරලා අහද්දී ඔයගොල්ලෝ ගොඩාක් අඩුපාඩු ඒ දේවල් හොයාගන්න පුළුවන්. ඒ හින්දා ජස්ට් ෆෝන් එකෙන් නැත්නම් ඔයගොල්ලෝ යූස් කරන ප්‍රොෆෙෂනල් රෙකෝඩින් මොන හරි ඉක්විප්මන්ට්ස් ඒ වගේ හරි ජස්ට් රෙකෝඩ් කරලා අහලා බලන්න කොහොමද ඔයගොල්ලෝ වොයිස් එක සවුන්ඩ් වෙන්නේ, කොහොමද මේ පිචින් කිය. ඉතින් ඒත් ඔගලොන්ට තේරෙන්නේ නැත්නම් ඔගලොන්ට පුළුවන් ටියුනින් ඇප් එකක් යූස් කරලා බලන්න ඔගලොන් මොනා හරි අවුට් සින් කරලා තියෙනවද කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මේ වගේ ටියුනින් ඇප්ස් වල ලින්ක්ස් ටික. ඔගලොන්ට පුළුවන් ඒවා යූස් කරලා ඔගලොන්ගේ සින් චෙක් කරලා බලන්න පිච්චේද ඔගලොන් සින් කරන්න කියලා. හරි, එහෙනම් මම ඔගලොන්ට කියනවා ඔගලොන් මොනවද බේසිකලි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ පිච් එක අවුට් යනවා නම් ඒ දේවල් ෆික්ස් කරගන්න, හදාගන්න. පළවෙනිම දේ තමයි මම ගිය සතියේ වීඩියෝ එකෙන් ඔගලොන්ට කතා කරා වගේම ඔගලොන්ගේ එයා ෆ්ලෝ එක. මේ ඉනෆ් එයා ඔගලොන් බ්‍රීත් කරද්දී තමන්ට මේ සින්දුව ගායනා කරන්න අත්‍යවශ්‍ය වාතය ප්‍රමාණය තමයි ඔගලොන් ඉන්හේල් කරන්න. ඉතින් ඔගලොන් මේ ඉනෆ් එයාට ඉන්හේල් කරද්දී අනිවාර්යෙන් මං කිව්වා වගේම මේ ඩයෆ්‍රෑම් එකට තමයි ඉන්හේල් කරන්න ඕන. ඩයෆ්‍රෑම් එකේ එන්ගේජ්මන්ට් එකක් එක ඉතින් හොඳට තමන්ට අත්‍යවශ්‍ය වාතය ප්‍රමාණය නැතුව ගොඩාක් ස්ටිෆ් වෙන්න පුරෝගන්න එපා ඔගලොන්ගේ යායි. දෙවැනි ආකාරණ තමයි මම කිව්වා පංගී සතියේ වීඩියෝ එකේ ටිප් එකනොත් හොඳට මේ කට ඇරල සිංක් කරන්න ඕනේ කියලා. මේ කට ඇරල සිංක් කරන එකේ වෝකල් ප්‍රොජෙක්ෂන් එක හොඳ වැඩි වෙනවා වගේම ඇම්ප්ලිෆයි වෙනවා වගේම තමයි අපේ මේ සොෆ්ට් පැලට් කියලා දෙයක් තියෙනවා අපේ කටේ. ඔගලොන් රසදිව කියලා සිංහලෙන් අහලා අපි රසදිව කියලා කියනවා. ඉතින් අර මේ චූටි පිටිපස්සේ බැක් එකේ තියෙන අපේ රසදිව ඉස්සරහා ඒ ටික තමයි අපි මේ සොෆ්ට් පැලට් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. ඉතින් මේ සොෆ්ට් පැලට් එක ලිෆ්ට් කරන්න ඕනේ අපි සිං කරද්දී. මේකේ මේ ලිෆ්ට් කරන එක ඔගලොන් දැන් කල්පනා කරන මොකද්ද මේ සොෆ්ට් පැලට් එක කොහොමද ලිෆ්ට් කරන්නේ, අපි මේ ජීවිතේ රහපු නැති දෙයක් නේ, ඒක පාට ප්‍රැක්ටිස් කරන්න ගියාම හරි අමාරුනේ කියලා. ඔගලොන්ට ලේසියෙන් මේක ට්‍රයි අවුට් කරන්න පුළුවන් විදිහ තමයි කන්නඩියක් ඉස්සරහ ගිහිල්ලා හොඳට මේ ඇනුවක් ඇරලා බලන්න. කට නිකන් හොඳට ඇරලා හොඳ යෝන් එකක් කරලා බලන්න. එතකොට ඔගලොන්ට තේරෙයි සහගලොන්ට පෙනෙයි මේ සොෆ්ට් පැලට් එක පිටිපස්සෙන් ඉස්සර. මේ වීඩියෝ එක පෝස්ට් කරලා
දැන් උනත් කල බලන්න කියලා මුට්ට කට ඇරලා යෝන් කල බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොච්චර ස්පේස් එකක් ඔයගොල්ලන්ගේ මේ කට ඇතුළේ මේ උගුරේ ඔයගොල්ලන්ට දැනෙනවද කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ සොෆ්ට් ප්‍රොඩක්ට් එක අපි රේස් කරනවා නැත්නම් උස්සනවා කියලා. ඉතින් මේ විදිහට සින් කරද්දී ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කට ඇතුළේ තියෙන ස්පේස් එක වැඩි වෙනවා වගේම ඔයගොල්ලන්ගේ පිච්චින් වලට මේක සපෝට් එකක් වෙනවා ඒ නිසා. ඉතින් ඉන්න මතක ඇතුව අනිවාර්යෙන් කරන්න ඕනේ ෆලෝ කරන්න ඕනේ ටිප් එකක්. මුලින්ම මම දන්නවා මේක කරන්න ටිකක් අමාරුයි බිගිනර්ස්ලට. ඒක නිසා ඔයගොල්ලෝ මේ මම කිව්ව යෝනින් ටෙක්නික් එක ජස්ට් ඈනුම් ඇරලා මේක කරන්න ප්‍රැක්ටිස් කරන්න. ඉදිරි සතියවල මම මේ ගැන තවදුරටත් වැඩි විස්තර එක්ක ඩෙඩිකේටඩ් එපිසෝඩ් එකක් අරගෙන එන්නම් මේ සොෆ්ට් ප්‍රොඩක්ට් එක ගැන. එන්න රැඳිලා ඉන්න මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබලා තියන්න. ඒ ඉදිරි සතියවල මම රිලීස් කරන වීඩියෝස් දාපු ගමන් බලන්න. ඉතින් එහෙනම් අපි බලමු ඊළඟ ටිප් එක මොකක්ද මම කියන්නේ. ඕගොල්ලන්ට මම දැන් අර කලින් කිව්වාගේ ඕගොල්ලන්ගේ සිංගින් පුළුවන් ටියුනින් ඇප් එකක් එක්ක ට්‍රයි අවුට් කරලා බලන්න ඔයගොල්ලෝ කොහොමද මේ සිං කරද්දී ෆ්ලැට් වෙනවද ෂාප් වෙනවද කියලා. ඉතින් මේ දේම ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරද්දී ඔයගොල්ලන්ගේ වෝකල් රූටීන් එකට ඇඩ් කරගන්න පුළුවන්. කියන ඔයගොල්ලෝ ස්කේල්ස් ප්‍රැක්ටිස් කරද්දී ටියුනින් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ කියන නෝට්ස් වලට ඔයගොල්ලෝ හරියට රීච් කරනවද නැත්නම් ෆ්ලැට්ද මේ විදිහට නෝට් හරි ආකාරයෙන් හරි ෆ්‍රීකවන්සි රේන්ජ් එකේ ඔයගොල්ලෝ සින් කරනවද කියලා. හරි මේ විදිහට ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා ඉන්ස් ටියුන කියලා ටයිප් කරාම මේ දෙවෙනියට පෙනෙන ඇප් එක ඔයගොල්ලන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න. මම ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේ විදිහට ඔයගොල්ලෝ ඇතුළට ගියාම මේ ඇප් එකේ ඔයගොල්ලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා ක්‍රොමැටික් ටියුනින් ඇන් ටෝන් ජෙනරේටර් කියලා. ඔයගොල්ලෝ ටෝන් ජෙනරේටර් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ නෝට්ස් අහලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රොමැටික් ටියුනින් කියන සෙටින් එකට ගිහිල්ලා ඒක සිංක් කරලා බලන්න. ඔයගොල්ලෝ හරියටම සිංක් කරනවා නම් මම මේ පේනවා වගේ ගොඩිට් කියලා ග්‍රීන් වැටෙනවා. වැරදි නම් මේ විදිහට රෙඩ් යනවා ලෝ නම් ඇන් නැත්තම් හයි නම් මේ විදිහට මීටර් එක උඩ පල්ලා යනවා. ඉතින් මේකත් ඔබම ප්‍රැක්ටිස් එකක් විදිහට කරොත් අනිවාර්යයෙන්ම ඔබලගේ පිචින් හදාගන්න පුළුවන්. මොකද මං කිව්වා වගේම තමන් නිකන් නෝමල් සිංකරදි තමන්ට ලොකු අවබෝධයක් නැහැ මුලින්ම බිගිනර් කෙනෙක්ට තමන් පිච් අවුට් යනවාද කියලා. ඒකයි ගොඩක් වෙලාවට ඔබලම රියැලිටි ෂෝස් වල දකින්නේ මිනිස්සු ඇවිල්ලා සිංක් කරනවා හරිම කන්ෆිඩෙන්ට්ලි සිංක් කරනවා නමුත් ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ යාලා පිච් එක අවුට් යනවාද කියලා. ඉතින් අහන් ඉන්න අපිට දැනනවා ඒගොල්ලෝ කොච්චර අවුට් සිං කරනවද කියලා. ඉතින් මේක වලක්ව ගන්න ඔයගොල්ලන්ට පුළුවන් මං කිව්වා වගේ රෙකෝඩ් කරලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ සිංදු අහන්න ඔයගොල්ලෝ සිං කරන දේවල් ඒ වගේම තමයි මේ ප්‍රැක්ටිස් කරද්දී ඔයගොල්ලෝ රූටීන් එකට ඇඩ් කරගන්න මේ වගේ ඇප් එකක් එක්ක ටියුනින් ඇප් එකක් එක්ක පිච්චස් ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් අපි කතා කරමු මොනවද ඔයගොල්ලෝ කළ යුතු නැති දේවල් කියලා. අවොයිඩ් කරන්න ඕනේ දේවල්. ඉතින් අර වගේම තමයි ඔගොල්ලෝ ඉනෆ් එයර් ෆ්ලෝ එක ඔගොල්ලෝගේ ලංග්ස් වලට පුරව ගන්නවා වගේම තමයි ඔගොල්ලෝ ඕව ඔගොල්ලෝගේ එයාක බ්‍රීත් කරොත් වෙන්නේ මේ ඔක්කොම ස්ටිෆ් වෙන එක. ඉතින් මේකෙදි ඔගොල්ලොන්ට ලස්සන හොඳ ප්‍රොජෙක්ෂන් එකක් වෙන්න බැහැ ඔගොල්ලෝගේ වෝකල්ස් වලින්. තව දෙයක් තමයි ඔගොල්ලෝ හයි නෝට් සිං කරද්දී ඔගොල්ලෝ ගොඩා බ්‍රෙත් එක හිර කරගෙන මේ සිං කරන්න යනකොට මේ වෝකල් ත්‍රෝට් එකේ අපේ මේ වෝකල් ෆෝල්ස් වලට ඇති වෙන ටෙන්ෂන් එක වැඩි. මොකද ඔගොල්ලෝ ගොඩාක් මේ එයා එක අවුට් කරන්න යන හිම. ඉතින් මේක කරන්න එපා අනිවාර්යෙන් ඉනෆ් එයා එක බ්‍රීත් කරන්න ඕනේ. ඔගොල්ලොන්ට තව මේ බ්‍රීතිං කරන්න පුළුවන් ඔගොල්ලොන් මේවා ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් එක්සසයිසස් ඒවා මම අනිවාර්යෙන් අරගෙන එනවා ඉදිරි සතියේ. ඉතින් ඒවත් කරලා මේක ඔගොල්ලොන් පාලනය කරගන්න ඕනේ ගොඩාක් මේ එයා එක ඉන්හැල් නොකර ඉන්න. දෙවැනි කාරණාව තමයි ඔගොල්ලොන් සිංදුවක් ප්‍රැක්ටිස් කරන්න යද්දී ඔගොල්ලොන් එකපාරට ඒ සිංදුව අහලා සිං කරන්න යන්න එපා. මොකද ඔගොල්ලන්ට මං කිව්වා වගේම වෝකල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව ඔගොල්ලෝ මේ දේ තනියම කරනවා නම් ඔගොල්ලන්ට මේක ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිස් කරන දේ තමයි හොඳම විදිහ. මුලින්ම ඔගොල්ලෝ සිංදුවක් ඇහුවොත් මම අනිවාර්යෙන් රෙකමෙන්ඩ් කරන දේ තමයි ඔගොල්ලෝ ඒ සිංදුව තියෙන මොන ස්කේල් එකේද මොන පිච් එකේද මොන කී එකේද තියෙන කියලා අනිවාර්යෙන් හොයලා බලන්න. මේ දවස්වල තාක්ෂණයේ හරිම දියුණුවයි. ඔගොල්ලන්ට ජස්ට් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා Google සර්ච් එකක් කරලා දැනගන්න පුළුවන් ඕනම සිංදුවක් තියෙන කී එක. ඉතින් හරිම ලේසි. ඉතින් ඒ විදිහට දැන් උදාහරණයකට මම ගත්තොත් Adele's Rolling in the Deep ගීතේ මම මොකද්ද තියෙන කී එක කියලා ඉස්සෙල්ලාම හොයාගන්නවා මම සිං කරන්න ප්‍රැක්ටිස් කරන්න කලින්. ඊට පස්සේ ඔගලන්ට පුළුවන් මේ ස්කේල් එකේ තියෙන නෝට්ස් මොනවද කියලා පොඩ්ඩක් බලන්න සර්ච් අප් කරලා ඒකක් මං කිව්වා වගේම ඔගලන්ට Google සර්ච් කරලා බලන්න පුළුවන්. උදාහරණයකට B flat minor
ස්කේල් එකේ මට මතක ඉද මට මතක හැම මොන ස්කේල් එකේද තියෙන කියලා රෝලින් ඉද දීපිට බට් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මම ගත්තොත් B flat minor scale කියලා ඔයාලට ආවොත් B flat minor scale notes කියලා ගහලා සර්ච් කරාම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මේ ස්කේල් එකේ යූස් කරලා දෙන notes ටික එනවා. එතකොට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ piano app එකක් මොන හරි download කරලා මේ notes පොඩ්ඩක් play කරලා අහලා බලන්න ඉස්සලා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ සිංදුව හොඳට අහලා මේ melody එක sing කරන්න try කරන්න ඕන. මතකනේ එකපාරට sing කරන්න යන්න එපා. මේ කාරණා ටික දැනගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ මේක practice කරන්න. අනිත් දේ තමයි ඔයගොල්ලෝ මේ දිස් practice කරන්න පටන් ගත්තාම සිංදුවක් ගීතයක් මේකේ lyrics වලට එකපාරට focus කරන්න යන්න එපා. ඉස්සලම ඔයගොල්ලෝ නිකන් වබල් එකක් අරගෙන මේ melody එක sing කරන්න try කරන්න. උදාහරණයක් ඊ වගේ දැන් මම ඔයගොල්ලෝ ඉඳ දී ගීතේ ගාන කරොත් මේ විදිහට එක වබල් එකක් විතරක් අරගෙන ඔයගොල්ලෝ melody එක ඔයගොල්ලෝ හරියටම 100% හොඳටම sure වුණාට පස්සේ record කරලා බලලා ඔයගොල්ලෝගේ කනට ඇහෙනවානේ ඔයගොල්ලෝ flat නැත්තම් sharp යනවනම් එතකොට මේ දේවල් check කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගීතයට lyrics add කරගන්න. එහා ඔයගොල්ලෝ මේ විදිහට pitch එක check කරාට පස්සේ ඉතින් මුලින්ම මේ lyrics ගැන මේ accent එක ගැන worry වෙන්න යන්න එපා. මුලින්ම melody එක හරියට try කරලා බලන්න. හරි එහෙනම් ඔය කල්ලු ටික තමයි ඔනලා මේ sing කරද්දී pitch එක sing කරද්දී අවධානය දෙන්න ඕනි කරුණු. මම හිතනවා ඔයගොල්ලන් යමක් අද මේ lesson එකෙන් කරගන්න ඇති කියලා. I think lovers sathi mam balapurthu wenawa ogulonga healthy kohoma voice ekak thiyaganna one mela de gana tips deepak aragena enna I think me video ekak mam ona wikila ahuwama godak mata comments agila thiyena private comments aniwaryen karanna one video ekak me vocal damage vocal strain neka kohomada nathi karaganne me healthy vocals thiyaganna kohomada kiyala ithin ehema mam labana sathi aniwaryen video ekak denna subscribe karala රැදිරෙන්න ඔයගොල්ලෝ මගේ කන්ටෙන්ට් එක හැම දියාල් ලයික් කරලා මට සපෝට් කරන්න. Thank you නැහැ හැමෝටම මාතක දවසේ join වුණාට. ලබන සතියේ හමු වෙනවා. හැමෝටම සුබ සතියක්.